ගියා මෙහෙ දෙල්තොට පැත්ත මොකද කියලා දෙල්තොට කියලා මාලි සින්දු තමයි මේ සිංකරේදී එක පාට කරවල උනා තද හුලඟ තද හුලඟ එක පාට දැන් මම සාමාන්‍යයෙන් මට සින්දු කියද්දී දෙක පිය වෙනවා ඒකට අර මාලි එක පාටම කරවල එලා එක පාට නිකන් මොකද එලා ගියා මට හිතා ගන්න බැහැ आयुबोवान आयुष बहुवेवा मगे रत्तरन पुंचि दुवे पुते अम्मिताते अय्याके नंगे मल्ली मे सद्देहेनकोट मे फ्रेम एक दिहा बलागन इन्न ओयाला हेमोटम होंद हुरुवक् एनवा ऐति मे लंकावे जनप्रिय गायन शिल्पियेक ए वगेम लंकावे बहुम देनेक मे गायन शिल्पियाट आदरे कले ओहुगे मे मेडलिन वादनयत् एक्क नम कियु सनिन मुलु रटक् हंदुनन ए सुपिरि तरुव एक्कयि अद अपि इन्ने कवुद कियला हंदुनगमु बहुम लसन चरित आयुभवन चंद्र आयुष बहुवेवा के प्रार्थने करण मे नलिंद रण सिंह बहुम लसन हिनावा हिनावा तेक् वाल हेमदाम आदरे कला दिगुणि हंडिया संगीत शिश्रे हेमोम मे व्यवसने तेक् इक्टम विलाद मे दुर्भिक्ष काले तेक् निहंड विलाद के उडक दिन बलनो अभी निहंड ने දැන් ටික 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 නලින්ද මල්ලි වාසනාව එනවා අපි බලාගෙන ඉවසගෙන ඉන්නවා නේද ඉතින් කියන්න මේ දවස්වල මොකද වෙන්නේ මේ දවස් එකේ ඇත්තටම බොහොම පරිස්සමෙන් කොටිමුගොත් මීටරෙන් වැඩේ යනවා මීටරෙන් වැඩේ යනවා මේ නලින්ද මල්ලි අද අපි ආවේ බොහොම ලස්සන ගමනක් මොකද මේ අද නිවාඩු දවසේ මට හිතුණා පොඩ්ඩක් නිවාඩුවටත් එක්ක මේ නුවර පැත්තට එන්න මේ අපි ඉන්න තැන කියන්නකො කොහෙද අතර මේ මගේ තැන බොහොම අමාරුවෙන් හදාගත්ත ගොඩනගාගත්ත මගේ මේ රෙකෝඩින් ස්ටුඩියෝ එක එතකොට මගේ මියුසික් ඇකඩමි එක මෙතන මොනවද වෙන්නේ මෙතන මොනවද වෙන්නේ මෙතන අපි මේ නුවර ඉන්න අපේ දරුවෝ ගොඩකට අපි ඉගෙන ගන්න පුළුවන් විශාරද නිපුන් දක්වාම මෙතන ස්කූල් සිලබස් එකත් එක්කම මෙතන උගන්වනවා ඒ කියන්නේ කන්ද උඩරට පලාතේ පුංචි දුවා දරුවන්ට ඒ වගේම සංගීතයට ආදරය කරන අයට සංගීතයේ උසස් අධ්‍යාපනය දක්වාම ගෙනියනවා ගෙනියනවා මෙතනට આવොත් වැඩේ ඔන්න කරුවක් වීම එහෙම නැත්නම් ගායකයෙක් වීම ක්‍රමානුකූලව මේ තාක්ෂණයත් එක්ක මතන හරියටම උගන්වනවා හරියටම උගන්වනවා මේ වෙනකොට කොච්චර දරුවෝ සංඛ්‍යාවකට උගන්වලා තියෙනවද මං හිතන්නේ දැනට අපි රෙජිස්ටර් එකේ තියෙන ළමයි 500කට කිට්ටුව අපිත් එක්ක ඉන්නවා 500කට කිට්ටුව ඒ කියන්නේ අවුරුදු මං කියන්නේ මේ එකපාරට ආවනේ අවුරුදු ගානක් තිස්සේ එනවා අවුරුදු ගානක් තිස්සේ ඉතින් මං එක එකේ බොහොම අමාරුවෙන් ගොඩ නැගුවා කියලා නලින්ද මලි දැන් මේ පිටිපස්ස දැක්කම මේ කම්පියුටර් ටික ඔයාගේ මේ ශබ්දාගාරය එක ගත්තාම ගීත නිර්මාණය කරනවද කියලා හිතෙනවා ඔව් මෙතනම මේ ගීත නිර්මාණය වෙනවා සින්දු ලියන එක කරනවා එතකොට අපි අපේ තරම කිව්වොත් මියුසික් ප්‍රොඩක්ෂන් එකක් යනවා මෙතන යනවා නලින්ද රණසිංහ කියන්නේ කවුද කෙටියෙන්ම මං අහනවා නලින්ද රණසිංහ කියන්නේ ඔයාට හිතන විදිහට කවුද ඔයා කොයි වගේ කෙනෙක්ද මම ඇත්තටම සාමාන්‍ය බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි මට දැනෙන්නේ මේ මගේ මට එකම දේ සින්දු කියන්න පුළුවන් ප්ලේ කරන්න පුළුවන් නලින්ද අපේ ජීවිතේ අපි හැමෝම බොහොම කට්ට කාලනේ මේ ෆීල්ඩ් එකට එන්නේ මගේ ජීවිතේ ගත්තහම එහෙමයි ආපස්සට හැරලා බලනකොට ඔයාලා වේදිකාවේ දැන් දකින්න චන්දන පල්ලිය වඩන නිර්මාණය වෙන්න පට්ට කට්ටක් කනෝ නලින්ද රණසිංහ මේ ෆීල්ඩ් එකට එන්නේ කොහොමද
වාගේ කතාව කොහොමද? ඒ වගේම තව අතරම මේ අවුරුදු මට වයස අවුරුදු 4 දී විතර තමයි මියුසික් ප්ලේ කරන්න පටන් ගත්ත කියලා මගේ අම්මා කියන්නේ ඒක. අවුරුදු 4 දී 4 දී විතර ප්ලේ කරන්න එහෙම පටන් ගත්ත කියලා. ඒතකොට ඒ වගේ ෆොටෝස් එහෙමත් තියෙනවා. ඊට පස්සේ මම ඕ ලෙවල් වෙනකොට සාමාන්‍යයෙන් 10 වසර වගේ වෙනකොට මේ නුවර තියෙන හෝටල් වල ප්ලේ කරන්න පටන් ගත්තා. මැඩ්ලින් එකද නැත්නම් කීබෝඩ්ද? මැඩ්ලින් එක. මැඩ්ලින් කීබෝඩ් එකයි දෙකම ප්ලේ කරේ. ඒ සරෝ මැතරම මම කීබෝඩ් ප්ලේ කරේ. ඊට පස්සේ කැලිප්සෝ මියුසික් පැත්තට ගියා මම හෝටල් වල ප්ලේ කරන්න. එතකොට ඉතින් කීබෝඩ් එක ගන්න බෑ. එන්න මැඩ්ලින් එකට හොරු වෙනවා. එහෙම එහෙම තමයි ආවේ. ඉතින් සෑහෙන ලොකු කට්ටක් කෑවා. ඔය 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 කට්ට කනකොට මම අපේ කතාව කොහොම ගලාගෙන යන්න ඉඩ දෙනවා. බද කරන්නේ ඔය කට්ට කනකොට ජීවිතේ කට්ටේ උපරිම මට මේක දැන් ඇති කියලා හිතච්ච අවස්ථාවේ මට තියෙන්නත් ඇති. අනිවාර්යයෙන්. අපි ඒකත් ගලපමු මෙතෙන්ට. හන්දනේ මේ දැන් අපි ඉන්නේ නුවර ගොඩක් සීතලයි නේ මේ පැත්තේ. එතකොට මම මේ මේ පැත්තට මාස 3ක් 4ක් එක දිගට වහිනවා සම්පත්. ඔය හැම වැස්සකම මම තෙවිලා තියෙනවා රෑට. එතකොට මේවා ප්ලේ කරලා එනකොට රෑ 11ට 12ට එකට දෙකට සමානලාවට යන්න වාහනයක් නැහැ ඉතින්. මම ටවුන් එකේ ඉඳලා මගේ ගෙදරට කිලෝමීටර සාමාන්‍යයෙන් 12ක් කරලා දෙනවා. ඉතින් මම කරවලේම අදිනවා ඉතින්. කරවලේ නෑ ගෙදරට තෙවිලිමින් යනවා. කිලෝමීටර් කීයක් විතර යනවා? කිලෝමීටර් 12ක් කරලා දෙනවා. 12ක් විතර ගෙදර. ඉතින් එහෙම නුවර ටවුන් එකේ ඉඳලා සවුන් එකේ ඉඳලා එහෙම ගිය අවස්ථා තියෙනවා සෑහෙන්න. ඉතින් පස්සේ පස්සේ ඉතින් අපි ටික ටික ඒවා හදාගෙන ඉන්න තැන් හදාගෙන කොහොම කොමාරි යාළුවොත් එක්ක හැමෙන් කතා කරගෙන කොහොම කොමාරි ඒවා ගලපගත්තා. ඉතින් දුක දැනෙච්ච අවස්ථා බොහොමයි. ඉතින් එහෙම තනියම රෑ කරවලේ ඉන්නකොට යනකොට එනකොට දැනෙච්ච මේක දැන් ඇති මේක නතර කරන්න ඕනේ කියලා හිතච්ච අවස්ථා බොහොම තිබ්බා. මගේ ඇඟේ ඌරු හැප්පිලා දිනවා. රාත්‍රී පාන්දර කරවලේ ඌරු ලොකු ඌරු දවසක් හැප්පුණා. ඉතින් ගෙදරට ගිහිල්ලා කියපුවාම කියන්නේ ඔය කේම්මල නවත්තලා නිකන් හිටපන් මම වැඩක් කරගෙන එහෙම තමයි දෙමව්පියෝ කතා කරන්නේ. ඔව් එතකොට මේ එහෙමම කලකිරුණු අවස්ථාවක් තිබ්බ. හැබැයි ඉතින් ආයේ පහුවෙදා යනකොට ඒක ඔළුවේ නෑ. ඊට පස්සේ හරි ජොලි ඒක. ඒක අත්දැකීමක් හොඳ එක්ස්පීරියන්ස් එකක් විදිහට තමයි ඒක ගියේ. එහෙමම ඊට පස්සේ සංගීතය ඊට පස්සේ ඉගෙන ගන්න පටන් ගත්තා. මොකද මේ අනිවාර්යයෙන් තියෙන එක මේ වෙනම අධ්‍යාපනයක් තියෙනත් ඕනේ. ඊට පස්සේ ටික ටික ඉගෙන ගන්න ගත්තා. ඉගෙන ගන්න ගන්න කොටත් ඇත්තටම ආර්ථික අපහසුතාවල් බොහොම ආවා. ඉතින් ඇත්තටම මම සුපර් ස්ටාර් අය වේදිකාවේ සින්දු කියන කම්ම මට ප්ලේ කරන්න මේ ඕගන් එකක් තිබිලා නැහැ මට කියලා. ඔව් ඒ තරම් තිබ්බා. ඉතින් ඇත්තටම මේ සල්ලි තිබ්බ පවුලක් නෙවෙයි ලෝකෙට. ඒනට මේ මගේ අම්මා විතරයි ඒ දවස්වල රැකියාවක් කරේ. කොහොම ෂේප් එකේ හදගෙනම බරක් නොවි මගේ ආදායම මම හොයාගන්නවා වේදම හොයාගන්නවා කියන තැන මම හිටියා ඉස්සර. ඊට පස්සේ උත්සාහවන්තෙක්. ඔව් ඒකම ලාගෙන ආවා ඉතින්. ඊට පස්සේ වැඩි දුර මම විශාරද එක්සෑම් එක කරෙත් ඇත්තරම මම ප්‍රසිද්ධ වුණාට පස්සේ මේ ඒ තරමට කරගන්න බැරි වුණා. يعني මගේ මග අතරමඟ නැවතුණා. ඒ අධ්‍යාපනය හැමදේම අතරමඟ නැවතුණා. හැබැයි ඉතින් චන්දරේ වචෝගේ අර එපා වුණාට මේ හීනේ හැම වෙලාවෙම තිබ්බා. හීනේ මේ හීනේට එනවා එනවා කියලා. නලින්ද මල්ලි දැන් අපි ඔහොම සුහදව කතා කර කර ඉඳද්දි අම්මා තාත්තා මතක් කරමු පොඩ්ඩක්. මගේ අම්මා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක්. චන්ද්‍රානි කුලවුතුම්. ඉතින් අම්මා තමයි ඇත්තටම මේ මගේ තරඟෙදි මේ මිනිස්සු වුණුයි අම්මා. මේ හරියට මං ගැන දුක් වෙනවා සන්තෝෂ වෙනවා ඒවා දැකින්න තිබ්බා. තාමත් ඇත්තටම මට ගොඩක් උදව් කරනවා. මගේ එක්ක තමයි තාමත් ඉන්නේ. තාත්තා මගේ නැති වුණා මම සුපර් ස්ටාර් වේදිකා ඉවරලා මාස ගානක් ගියන පස්සේ මගේ තාත්තා නැති වුණා. නැති වුණා. ඉතින් තාත්තා ඒක සුපර් ස්ටාර් කාලේ තාත්තා ජීවිතුන් අතර හිටියද? හිටියා.
මේ ෆයිනල් එකත් ඉවර වෙලා තාත්තට මේ වාසනාව උදා වුණා කියන්නේ බලන්න ඕනේ. ඔව් මගෙත් තියෙන ෂෝස් වලට ගියා තාත්තා. වලට ගියා ඉතින්. අපි තාත්තගේ නම මතක් කරමු. ජයන්ත රණසිංහ. ජයන්ත රණසිංහ. මගේ තාත්තා ඉතින් ඇත්තටම තාත්තා තමයි ඉස්සර මේ සර්පිනාව ප්ලේ කරන්නේ. දැන් විවාහකයි නේද? විවාහකයි. ඒ කියන්නේ තාත්තගේ සර්පිනා හොරුවත් එක්ක තමයි මේ සංගීතයට එන්නේ මං හිතන්නේ නේද? ඔව්. හරි. ඒ ආభాෂයත් එක්ක දැන් විවාහකයිනේ. බිරිඳ මතක් කරමු අපි. දමයන්ති උදේ කුමාරි මගේ බිරිඳ. ඉතින් දැක්ක නේද දැන් කෝල් එන හොයලා හැරලා වීඩියෝ කෝල් එකකින් අපි කතාත් කළා දැන් විනාඩි ගානකට ඉස්සෙල්ලා. ඉතින් හැම වෙලාවෙම මගේ පස්සෙන් ඉන්නවා. يعني මම වෙලාවෙම يعني මං හිතන්නේ මේ මගේ අම්මා ඒ දවස්වල මට ගොඩක් උදව් කරයි. එහෙම ටීවී එකේ පේන්න අම්මා හිටියා. බෑග්ග්‍රවුන්ඩ් හැම වෙලාවෙම يعني මෙහෙ ඉඳලා මැච් එක ගහන්නේ මගේ නෝනා. නෝනා. ඒ තමයි මගේ මැනික. මගේ මැනික. සුදු මැනික. සුදු මැනික. අහමු සුදු මැනික. මේ තමයි මේ මැනික ගැන කියන නලින්ද රණසිංහ. නලින්ද මල්ලි මේ
හරි ලස්සන ගීතයක් මේක කවුද පද රචනා කරන්නේ සංගීතය මේක ලසිත ජයනෙත්ති වචන දිල්ෂාන් නිල් සිල්වා තමයි මේ මෙලඩි එක ඒ දෙන්නටම අපි ස්තුතිවන්ත වෙනවා ඒකම නලින්ද රණසිංහගේ ගායනය නලින්ද මේ අපි ඔක්කොම ෂෝලට යද්දී අපේ ජීවිතේ තියෙනවා මේ අමතක නොවන සිදුවීම් සමහර වෙලාවට පොළු කනවා කට්ටු කනවා නේද මේ මේ අපේ ශේෂ්ත්‍රය අපි බොහොම අමාරුවෙන් ගෙනියන වැඩක් නෙමේ කතාව ඔබටත් ඇති අමතක ජීවිතේ අමතක නොවන සින්දු කියන්න ගිහිල්ලා වෙච්ච බැද්දි hina kala මරණ සිද්ධි දුක හිතන සිද්ධි ඇඬෙන සිද්ධි නේද ඒ අතරින් අපි ගමුක පොඩ්ඩක් ඔයාට අමතකම නොවන සිදුවීම් අමතක නොවන එක අපි පරණ කාලේ ඉඳලා අපි හින්දා දවසක් ගියා මෙහෙ දෙල්තොට පැත්ත මොකද කියලා දෙල්තොට කියලා අන්තර පැත්තේ ෂෝ එකකට ගියා මම ඔය තරංගේ ඉවර වෙලා මම පීක් එකේ ඉන්න කාලේ සිරස සුපර්ස්ටාර් ඉවර වෙලා ඔව් මට එතකොට තිබ්බේ සඳුනි සින්දු විතරයි සඳුනි සින්දු විතරයි තිබ්බේ මං සිංකරා ගිහිල්ලා මේ සනිදප බෑන්ඩ් එක ප්ලේ කරේ සිංකරා ගිහිල්ලා දැන් අපි ස්ටේජ් එකට ගිය ගමන් දැම්මා දුව හුලගා තිබ්බේ ඊපස්සේ මේ මාලි ආත්මාලිනගේ මාත්මගේ ආලි මාලි සින්දු තමයි සිං කරේදී එක පාට කරවල උනා තද හුලඟ එක පාට දැන් මම සාමාන්‍යයෙන් මට සින්දු කියද්දී දෙක පිය වෙනවා ඒකට අර මාලි එක පාටම කරවල එලා එක පාට නිකන් මොකද එලා කියලා මට හිතා ගන්න බැහැ संपूर्ण मालीमय सिंधु කලිම මගේ බබුවේ මම පුරල ගියා හිතාගෙන වෙඩි වැදුනා වගේ නිකන් ඔක්කොම නැවතුණා ඒ ඔක්කොම නැවතුණා එයාට හැපතිරුව මන්දිරු වගේ සරමයක් වටුණා මන්දිරු වගේ සරමයක් තරමත් ගිනිගත්තා දෙන්නව දැන් මොකක් නලින්ද මල්ලී ඇත්තටම මේ ඕක එක ඛේදවාචකයක් මොකද අපි සම්දර්ශන වල ඌය ඌය වැඩි සමහර වෙලාවට ස්ටේජ් එක ඉස්සරහා කරනවා ආරාධිත අමුතු ඉන්න තැන් වල මේක පත්තු කරනවා ඒක ඔයා ඔයක කියනකොට මටත් මතක් වෙනවා සිදුවීමක් තොටලංග ප්‍රදේශයේ ඇරෝස්ටා ප්‍රසංගයක ඔය වගේ බට්ටෝ ලොකු තුම්මුලස් ගෙනල්ලා පත්තු කරා එතනම කොළඹ නගරේ ෂෝ වල තියෙන ඉඩකඩ හරි පොඩිනේ ටවුන් එකේ පාරවල් වහලා කරපු තැනක මේක උපුරනත් එක්කම එක පුංචි දරුවෙක්ගේ මේ පැත්ත ගලවලා ගියා ඉතින් ෂෝ එක විනාඩි 20ක් විතර නතර කරන්නත් උනා ඒ ෂෝ එක නම් අපි කියමු පැත්තක තියමුකෝ දරුවගේ ජීවිතය අනාගතේ ඉතින් අපි මේ මේ හරහත් වැඩසටහන හරහා ඉල්ලුම් කරන්න ඕනේ ඔයදී අනිවාර්ය පරිසම් වෙන්න ඕනේ ඒක මොකද සංඝ වේදිකා අසල මේ දෙය කරන්න එපා කියන එක. ගොඩක් වෙලාවට ඉතින් ඔය රතිඤ්ඤ පත්තු කරන්න දෙන්නේ හොඳට බීගත්ත කෙනෙකුට තමයි දෙන්නේ. ගසලා ඉන්නේ හොඳට. මන්ත්‍රීතුමා හමින් ඉන්නවද? මන්ත්‍රීතුමාගේ සරමේ ඉතුරු ටික. අපේ ඩ්‍රම්ස් ගානක් කියලා හොඳට ඇඩ් කරලා වෙන්න සම්බන්ධතුමා ගියේ ඉතියේම. හරි ලස්සනට. ඉතින් මේ එයාගේ නමක් නෙමෙයි අතරම ඔබේ ජීවිත අනාගතේ ලොකු ප්‍රශ්න එන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැනේ කොහෙට වැදුනද කියලා නේද? शर्ट गलवला
මුකුත් ඩැමේජ් එකක් නැහැ ඉතින්. හරි ඒකේ තියෙන වැලි වලට මේ ෂර්ට් එක ඔයාගේ මුකුත් හානියක් නැහැ. මුකුත් නැහැ. චූටි චූටි හිල් තිබ්බා ෂර්ට් එකේ. අපි මේ ලයිට් එක අල්ලගෙන ආවට පස්සේ තමයි පේන්නේ හිල් ටික. ඉතින් ඇත්තටම අනතුරක් වීමේ ප්‍රවණතාවය වැඩි. කන්නඩීන්ද ඇස් දෙක බේරුණා. බේරුණා. නැත්තම් ඇත්තට මේකේ තියෙන අර කැට කැට විසි වෙලා ලොකු ඩැමේජ් එකක් නේද? හරි. නලින්ද රණසිංහ එක්ක අපි ඔය ආගිය තොරතුරු සහ ප්‍රසංග වේදිකාවේ මේ සියලු දේ බෙදා හදාගන්නේ පොඩි අර ඔයාගේ වාදන භාණ්ඩේ ගම්මුක අතට. මේක ප්ලේ කරන්න ගන්න කොයි කාලෙ ඉඳලාද? සාමාන්‍යයෙන් මං කිව්වේ මගේ ඕලෙවල් කාලේ වගේ. ඒ කියන්නේ අමු ගණන් වල. අවුරුදු 20ක. මගේ කැතිය. මෙතන කාලයක් ප්ලේ කරා. ඒ ඒ ඒ ඒ වාදනේ රස බෙදාගමු දැන් පොඩි වාදනයකට යන්න. සුපර්ස්ටාර් අතීතයට යන්න හිතනවා පොඩ්ඩක්. තාම චෙක් එක මාරු කරලත් නැහැ නේද? තාම එහෙම. තාම ඉස්සරහ දිනනවා චෙක් එක. ලක්ෂයක්ද? ලක්ෂයක් හම්බුණා. බයික් එකක් හම්බුණා. බයික් එකක් හම්බුණා. ඉතින් මේ සුපර්ස්ටාර් ගමන තමයි නලින්ද රණසිංහ ජීවිතේ වෙනස් මාවතකට ගේන්නේ නේද? අනිවාර්යයෙන්. දැන් නලින්ද රණසිංහව ප්‍රසංගයකට හරි එහෙම නැත්නම් මොනවා හරි දෙයක්. දැන් නලින්ද කියනවා මෙතන වොයිස් ට්‍රේනින්ග් උත් කරනවා නේ? වොයිස් ට්‍රේනින්ග් එකක් කරනවා. මේ අතරම දැන් ගොඩක් ඈත ඉඳලත් එනවා. අතර ගාල්ල පැත්ත, ෆින්කෝ පැත්ත ඉඳලත් ළමයි එනවා. මේ එකම සංගීතයක් තියෙනවානේ. සංගීතයක් තියෙනවා. වොයිස් එක ගැන කියමු අපිට. තමන්ට දැන් ගොඩක් අය අපිට සින්දු කියන්න පුළුවන්. 99ක් විතරම සින්දු කියන්න පුළුවන් නේ. ඒනට හරිය තාක්ෂණයත් එක්ක සින්දු කියන්නේ කොහොමද? ඒක කොහොමද හසුරවන්නේ? ඊට පස්සේ ඒක ඩෙලිවර් කරන්නේ කොහොමද? පර්ෆෝම් කරන්නේ කොහොමද? මේ හඬ කියන දේ සෑහෙන වටිනවනේ ගායකයෙකුට. ඒ ටික හරිය තාක්ෂණයත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියන එක අපි පුහුණු කරනවා. එතකොට මෙතන සහතික පත් ප්‍රදානයකුත් සිදු වෙනවද? මේ නලින්ද රණසිංහ මියුසික් ඇකඩමි රෙජිස්ටර්ඩ් සහතිකයක් මෙහිදී හම්බ වෙනවා. හරි. ඔන්න ඔහොම තමයි අපි නලින්දගේ තැනට ඇවිල්ලා අද නලින්දත් එක්ක බොහොම සුහදව කතා බහ කරන්නේ. තවත් පොන්චි වාදන භාණ්ඩ දෙකක් මේ බොක්ස් গিටාර් වගේ බැලුවාම මේකට කියන්නේ හරිනම් මොකක්ද? ඒ කියන්නේ උකුලේලේ කියලා. උකුලේලේ. යුකලී කියලා කියනවා. හ්ම්. මේක දෙකම එකම ෆැමිලි. එකම ෆැමිලි එකේ. සයිස් දෙකක්. අපි ඉස්සෙල්ලා ඕකෙන් පොඩි කෑල්ලක් අහමු. ඊට පස්සේ මේකෙන් පොඩි කෑල්ලක් අහමු. Thank you.
මේකෙන් චන්ද්‍රයා මේක මේ මම ගහන විදිය වෙනස්. එතන මේ කියන්නේ මේ ස්ටෑන්ඩඩ් ගහන විදිය සම්පූර්ණ මිලලා වෙනස්. වෙනස්. ඒක ඒක ගහන්න පුළුවන්. හැබැයි මම මේක ටියුන් කරලා තියෙන්නේ වෙනම විදියකට. වෙන විදියකට. මේ සින්දු ගහන්න පුළුවන්. අනිගර මේ කුලේලේ නේද කුලේලේ කතා කරනවා කිසිම අපි මේකත් ගහමු මේක ඊටද සයිස් එක පොඩි නේද මේ එකම ෆැමිලි එක මේ තමයි නලින්ද රණසිංහ වාදනය මේ මන්ද මොනවද මේවට කියන්නේ කියලා වචන එන්නේ අපි අහමු मंजू मत ओमाण මේ වැඩසටහන අද නලින්ද රණසිංහ එක්ක අපි ගෙනෙද්දී විශේෂයෙන්ම ඔයාලට පේනවා අද දවසේ මේ නලින්දගේ වැඩසටහනට දර්බක් එක නේද දර්බක් වාදනයෙන් සහයෝගය දක්වන්නේ අපේ තුෂාර මල්ලි නලින්ද මල්ලිගේ හොඳ යාළුවෙක් නලින්ද අපි ස්තුතිවන්ත වෙමු නේද යාට අනිවාර්යයෙන් තුෂාර මල්ලි ගොඩක් ස්තුතියි මේ හැම වෙලාවෙම කියන්නේ මගේ හැම වැඩකදීම උදව් කරන අපේ සෙට් එකේ හොඳම අනිවාර්යෙන් තුෂාර මල්ලිට ස්තුතියි ඒ වගේම වෙනදා වගේ කැමරාව ඉන්නේ අචින්ත ඒ වගේම ලයිට් වල ඉන්නවා ජනක මේ සියලු දෙනාට අපි ස්තුතිය පුද කරනවා නලින්ද මල්ලිගේ මියුසික් ඇකඩමි එක ආ ශබ්දාගාරය මේ තැනට ඇවිල්ලා තමයි අද වැඩ කරන්නේ පොඩි වැඩ කෑල්ලක් බලමු මේ අමුතු භාණ්ඩ මොකද්ද නලින්ද මල්ලි මේක බෙන්ජෝ බෙන්ජෝ හරි අපි බෙන්ජෝ වාදනයක් බලමු තොනකින් තමයි මේ වැඩේ දාන්නේ මේකේ කම්බි නෑ ඒක ගැනිලා නෑ මේ කොවිඩ් කේස් එකේ ඉන්න මේ බඩු ගන්න නැති වුණා නෑ හහ දැන් ඉතුරුලා තියෙන තුන ඉතුරුලා තියෙන තුනෙන් තමයි වැඩේ පෙන්නන්නේ එහෙනම් අපි ගිහින් එන්න ආයේ දවසක සුන්දරව හමු වෙන බලාපොරොත්තු වෙනවා මේ ලස්සන තැන ඔයාගේ ව්‍යාපාරික කටයුතු සියලු දේ ඒ වගේම දරුවන් ගොඩකට අධ්‍යාපනය ලබා දෙන මේ සේවය පුංචි මුදලක් අය කළත් මං හිතන්නේ මේක ගොඩාක් ලොකු සේවයක් මොකද කන්ද උඩ රට පැත්තට මේ වගේ තැනක් තියනවා කියන එක නිර්මාණය කරනවා කියන එක ලේසි පාසු කාරණයක් නෙමෙයි ඒ නිසා ඔයා කොළඹින් මෙහෙට ඇවිල්ලා ඔයාගේ ගමේ ඉඳගෙන ගොඩක් අය ගම අමතක කරලා ජනප්‍රිය වෙනකොට කොළඹට යනවා ඒ සියලු දේ ඔයා රැකගෙන අදට ජීවත් වෙනවා ප්‍රසංග වේදිකාවේදී ඉදිරියේදී හමු වෙමු අපි එදා වගේම හෙටටත් හමු වෙමු බලමු අපිට හොඳ යහපත් කාලයක් එයි මේ සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපි ගින් එන්න අපේ channel එක subscribe කරන්න අපි සමුදුන්නේ නලින්ද රණසිංහට එයාගේ අමු නොදී එයාගේ තව ලස්සන ගීතයකට අපි යනවා මේ මාගේ පැලේ අඳුර නසන්න ක්ලොඩ් ද සොයිසා ආදරණීය ගායන ශිල්පියාගේ ගීතයකින් අපේ වැඩසටහන අද හමාර කරනවා I'm not afraid to die.
සදා අමතන්න 0.78 54 80 772